අද 2020 වර්ෂයේ ජනවාරි මස 9 වන බ්‍රහස්පතින්දා දිනේ නිව්ස් ලංකා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් එකතු කරගන්නවා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට මතක ඇති අම්පාරේ තරිඳු offset printer semi මෙත්තානන්ද රූපසිංහ මහත්තයා. ඉතින් එතුමා 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ එතුමගේ මුද්‍රණාලයේ සේවය කළ සේවකයෙකුගේ අත එම ආයතනයේ ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රයට සිරවීමෙන් එම යන්ත්‍රය කැලිබල්ට කපලා මේ සේවකයව බේරා ගැනීමට එතුමා කටයුතු කළා තිබුණා. ඉතින් එතුමාගේ මානුෂීයත්වය ගැන ඒ දවස්වල මුහුණු පොතේ වගේම සෝෂල් මීඩියා වල වගේම ප්‍රවෘත්තිවල TV channel වල මේ හැමතැනම කතාබහට ලක් වුණා. ඉතින් එතුමා බොහෝ ජනප්‍රිය පුද්ගලයෙක් බවට ඒ දවස්වල පත් වෙලා තිබුණා. අන්න ඒ හේතුව නිසා තමයි අපි කිව්වේ ඔබට එතුමව මතක ඇති කියලා. ඉතින් මෙලෙස එතුමා බේරා ගැනීමට කටයුතු කළා තිබුණේ මුණසිංහ නම් සේවකිය. කැලිබල්ට කපපු යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ 100කට අධිකයි. ඉතින් මේ වෙද්දි මෙත්තානන්ද රූපසිංහ මහත්තයා දැඩි ගැටලුවකට මුහුණ පාලා කියලා අපිට දැනගන්නට ලැබුණා. ඉතින් ඒකට හේතුව තමයි එතුමා බේරගත්තු මේ සේවකයා මෙතුමට විරුද්ධව වන්දි නඩුවක් පැවරීම. ඒ නඩුව තවරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 20ක වන්දියක් ඔහුට සිදු වූ අලාභය හේතුවෙන් ඉල්ලමින්. නැවත කැලිවල්ට කප්පු මුද්‍රණ යන්ත්‍රය නැවත සකස් කිරීමට රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් වැය වෙලා තියෙනවා. ඉතින් මෙත්තානන්ද රූපසිංහ මහත්තයා මේ සියලු මුදල් සොයාගෙන තියෙන්නේ ඔහුගේ ව්‍යාපාරික ස්ථාන සහ නිවස බැංකුවලට උක්කස් කර. ඉතින් මේ වෙද්දි මාස 6ක පමණ කාලයක් මේ යන්ත්‍රය නැවත සකස් කිරීමට ගත වෙලා තියෙන නිසා ඒ කාලය තුළ එතුමාට කිසිම ව්‍යාපාරික කටයුත්තක් කර ගැනීමට අවස්ථාව උදා වෙලා නැහැ. ඒ හේතුවෙන් ව්‍යාපාරික ණයවල පොලියක් දිනෙන් දිනම ඉහළ ගොස් තිබෙනවා. ඉතින් මෙත්තානන්ද රූපසිංහ මහත්තයාගේ මානුෂීයත්වය එතුමා ණයකාරයෙක් කළේ මෙන්න මේ ආකාරයට තමයි. ඉතින් නිව්ස් ලංකා අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.